දේව පීඩු දීලන අප විසින් ගත යුතුව තිබෙන දැන් අප ඒ නව ජාතික පුරුද යුගය කරා අපේ මාතෘභූමිය මෙහෙවන්නට සූදානම් වී තිබෙන ඒ මහා ජාතික පුරුදු සංග්‍රාමය මගින් මේ දොස්වා තමන්නේ ඉතුරේ සහ නැගෙනහිර විසින් දෙමළ ජනතාවගේ ජීවිත නගා සිටුවීමේ අරමුණින් බව මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ ජනතාවට ගෙවුණු දශක කීපය තුළ අර්ථවත් ජීවිතයක් උරුමුනේ නැහැ. නිදහස උරුමුනේ නැහැ. සංවර්ධනය උරුමුනේ නැහැ. මම ඒ ජනතාවට ඒ සියල්ල ලබා දෙනවා. අපේ වගකීම බාර ගන්නවා. කාලය විසින් පවරන වගකීම් බාර ගන්නට බැරි නම් අපට දේශපාලනයේ නිරත වීමේ අයිතියකටයි මම හිතන්නේ නැහැ. මා කාලය විසින් පවරන ලද වගකීම බාර ගන්න. දැන් එක අභියෝගයක් අප ජයගෙන අවසන්. කාලය තවත් අභියෝගයක් අප ඉදිරියේ පිට උසවා තබක් වෙනවා. ඒ අපේ මාතෘභූමිය ගොඩනැංවීමේ අභියෝගයයි. මෙතන සිට අප හැමෝම ඒ අභියෝගයට සල්ලන පරිදි ව්‍යාස්තිය යුතුයි. මේ අභියෝගය බාරගත් පරිදි මා ඒ අභියෝගයක් බාරගනු ලබනවා. ඒවි මේ සිටින මුළු මහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යවරුන්ගේ මාගේම ආදරණීය ජනතාවගේ සාය මා ඉස්සරහම පිටචා. මේ විද්‍යා ප්‍රාණයට නායකුණු රණවිරුවන්ට කරන ගෞරවයක් වශයෙන් එතදී රජයේ විමානීයක මම බලමුවත් මට වගේ මගේ නැති දෙවනුවත් මගේ නැති දෙවනුවත් මගේ නැති ඔබට මුළු මහත් ජාතියටම එසේ විය යුතුයි. අපට උතුම් විය යුත්තේ එක දෙයක්. ඒ අපේ ආදරණීය මාතෘභූමිය. ඔබට පිරිමන් සමග මුලාසනා රෝද අධිකරණ ජනාධිපතිතුමනි න්‍යාය පත්‍රයේ අංක 3 මා ඉදිරිපත් කරනවා. ආයි න්‍යාය පත්‍රයේ අංක 4 මා ඉදිරිපත් කරනවා. ආයි දෙදාස් සමයේ මේ මාස 26 වෙනි දින අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තු පල්තවීතියයි මා යෝජනා කර සිටිනවා. පාර්ලිමේන්තුව 2009 මැයි මාසයේ 26 වෙනිදා දින අඟහරුවාදා පූර්වාද 9:30 වෙනිදා පල්තපුරු ලැබි. දෙමළ මුස්ලිම් ආදිවාසීන් අපේ රටට තවත් ජාති මුහුණියක් නැහැ. අපේ රටට තවත් ඉතුරු වෙන්නේ ජාති මුහුණක් පමණයි. ඒ අපේ ජාතික දජේ වටා එක්වන ජාතියක්. ජාතික දජයෙන් ඈත් වෙන ජාතිය. අතිකල ජනාධිපතිතුමාණන් අපේ රටට ජීව පරිවිඩයයි අපේ ලෝකෙ ජීව පරිවිඩයයි. මේ මොහොතේදී අපේ මාතෘභූමිය විනාශ කරගන්න තමන්ගේ ලේම අටනහර මේ සියල්ල කරතල මේ වීරෝදාර සිදුවුම්ගේ නාමයෙන් අපි අපේ රටට අපේ යුතුකම් ප්‍රදර්ශිත කරමු. ජාතිය ආගම් කුල බල පන්ති ભેද වලින් නිදී අපි මින් වතුරද අපේ රට රැක ගන්න අපේ රට සංවර්ධනය කරන්න ඒ මානව කර්තව්‍යයද අපේ කියන්නේ. ජාතික උද්දාමයෙන් නැගී සිටි අපි අදින් පටන් ඒ රට සංවර්ධනය කරන්න මාගේ මාතෘභූමිය සංවර්ධනය කරන්න උතුරට දකුණට නැගෙනහිරට බටහිරට මේ රටේ සියලු තැන්වලට සමුර්ථය කරන්න අපි එක්ව කටයුතු කරමු. ජාතියක් ලෙස නැගී සිටින්න අපි කටයුතු කරමු. ත්‍රස්තවාදය නැතිකලේ අභියෝගය ජයගත් අස්සේ මේ රට සමෘද්ධිමත් කිරීමේ අභියෝගයන් අපි සමුගෙක්ව බාරගමු.